Sony වසරතුන වගකීම සමග සිංහවෙතින්ම පමණයි. සිංහරාජ රක්ෂිතේ ආසන්නව පිහිටි රබුක පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස වරුදු 84ක් වන උලහින් ආරච්චිලාගේ පොඩි මහත්තයා මියගියේ සිංහරාජ රක්ෂිතේ මේවන විට ඉතුරුව සිටින එකම වනලින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පහර කෑමේ. පසුගිය 20 වන දින රාත්‍රියේ මේ මනුතර සිදු වූ අතරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට තිරසර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත දෙවරපිරුම මහතා මියගිය අයගේ නිවසට පැමිණියා. ගම්වාසීන් පවසන්නේ මියගිය පොඩි මහත්මයා සමග ප්‍රදේශවාසීන් 15 දෙනෙකු මෙවන විටත් වනාලි පහර දීමෙන් මිය ගොස් ඇති බවයි. කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නියෝජ්‍ය අමාත්‍ය පාලිත දෙවරපිරුම මහතා රඹුක පොතුපිටිය කජුගස්වද්ද මහාවිද්‍යාලයේදී ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී සාකච්ඡාව අතරතුර නියෝජ්‍ය අමාත්‍ය පාලිත දෙවරපිරුම මහතා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයාව දුරකථනයෙන් දැනුවත් කරනු ලැබුවා. දැන් මේ ගමේ බහුතරයක් කියන්නේ මේ අලිදෙනව අරයන් කියලා. අපිට මේ අලිදෙනව අරයන් අපිට කොච්චර කාලයක් ඇයිද අවදි එතුමා? දැන් මේ මයි අහු වෙන දැන් අපි ඇවිල්ලා කැම්ප් කරලා. ඔව්. අපිට අහු වෙන පිළිවෙලට ගෙනියන්න පුළුවන්. එමනම් අපි ඉක්මනට වැඩේ කරමු. පසුව මාධ්‍ය අදහස් දැක්වූ තිරසර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත දෙවරපිරුම මහතා මේ ප්‍රදේශයේ කිට්ටුවර ගෙනල්ලා අලි දෙනවා අපිට ආරක්ෂා කරන්න පුළුවන් අවුරුදු එකහමාර අපිට වක් කියන්න පුළුවන් අවුරුදු එකහමාර මොකද අපි මේකෙන් යැපෙන්නේ කියොත් අපි එළවන් මේ වනජීවී අමාත්‍යාවේ අපි දෙන්නා කොහොමත්ම එළවන්න බෑ ජනාධිපතිවරයා කැමතිවත් බෑ එළවන් මේක හොඳම දේ අලි දෙන්නා අපි අරන් ගිහිල්ලා පොරොව පතානේ අලි සුරකම් මැදට දාලා ආරක්ෂා කරන්නේ ඒ දින්දු අපි ගත්තා